ඒ ගෑනුළමයාගේ ඇඟ යක්ෂයෙක් කැවිදින් අපායට ඇදගෙන ගියා. ඒ තදිසියම ලොකු එළියක් ඇවිත් එයා වේරගත්තා. ඒක ආත්මයක්ද? එමත් නැත්නම් දේව දූතෙක් වතාවද? අද වෝවා ෆෑරි ටේල්ස් වලින් මේ බය හිතෙන කතාව මොකක්ද කියලා බලමු. එකමත්තක කාලෙක එක නගරයක යක්ෂයන් අල්ලන විශේෂඥයන් වුණ ටියාරා සහ නීනා කියලා නියුන් සහෝදරියන් දෙන්නෙක් ජීවත් වුණා. පොඩි කාලේ ඉඳලම ගොඩක් තැන්වල යක්ෂයන් අල්ලන්න එයාලගේ දෙමෝපියන්ගේ අඩිපාර ගිහින් මේ සහෝදරියෝ දෙන්නත් මායාවල් අල්ලයි යෂ්ටියයි එක ගොඩක් දේවල් ජයග්‍රහණය කළා. විශේෂයෙන්ම මේ නිදාන දෙකෙන් අපාය දොරටුව විවෘත කරගන්න පුළුවන්. කෙනෙක් මේ ලෝකයට දැම්මට පස්සේ එයාලට කිසිම ගැලවීමක් නැහැ. මෙහෙම කරන්න සිද්ධ වුණේ නපුරු යක්ෂයන්ව මේ උගුලට කොටු කරගන්න ඕන නිසා. මේ නියුන් දරුවන් හරිම විශිෂ්ටයි. කොහොමුණත් ටියාරා හැමතිස්සෙම පරිස්සම්. ඒ වගේම සියුම් කෙනෙක්. ඒත් නීනා එයාගේ සහෝදරියගෙන් උදව්වක් නැති වෙද්දී ටිකක් කලබල වෙන කෙනෙක්. ඔයාට ගොඩක් ස්තුතියි. ඊළඟ පාර මීට වඩා පරිස්සම් වෙන්න. මේ වගේ පොඩි දේවල් වලට ඔයා හිත රිද්ද ගන්න දෙන්න එපා. මම ටිකක් නොසලකිරිමත් නිසා මගේ උදව්වට හැමතිස්සෙම ඔයා මං ගාවින් ඉන්න එකට මම ගොඩක් සතුට වෙනවා. අනික ඔයාලට පේනව නේද? අපි අත ගොඩක් මහන්සි වෙලා පොඩි පොඩි යක්ෂයන්වයි යක්ෂ රජතුමාවයි ඔක්කොම ඇල්ලුවා. කොහොමුණත් ටියාරායි නීනායි බලාපොරොත්තුනේ නෑ මේ සටනෙන් පස්සේ පුංචි යක්ෂයෙක් ඉතුරු වෙයි කියලා. එයාලා හිතපු නැති වෙලාවක ඒ යක්ෂයා පහර දෙන්න එළියට පැන්නා. ටියාරා ගොඩක් බය වුණා. එයාගේ සහෝදරියවත් ඇදගෙන යක්ෂයා අපාය දොරටුවට තල්ලු වෙලා ගියා. ටියාරා! සිද්ධ වෙන්නේ මොකද්ද කියලා නීනට තේරෙද්දී යා පරක්කු වැඩි. ටියාරාව සම්පූර්ණයෙන්ම දොරටු ඇතුළට ගිහින් අතුරු දහන් වෙලා තිබුණා. ටියාරා, මම තමයි මේ සිද්ධිය ඇති කළේ. ඒ නිසා මම අනිවාර්යෙන්ම ඔයාට අපහු වෙන්න උදව් කරනවා. ඊට පස්සේ නීනා පාර හොයාගන්න ගියා. ඒත් ඒ වැඩේ එන්න එන්නම අමාරු වුණා. ඒ විතරක් නෙමෙයි, ටියාරා යාගාව නැති නිසා නීනට යක්ෂයන්ව පරාද කරන්න විශ්වාසයක්වත් හැකියාවක්වත් තිබුණේ නැහැ. එයාගේ දෙමෝපියන්ගේ ළඟම මිතුරෙක් වුණ කෙවින් හිටියේ නැත්තම් යක්ෂයන් නැව මෙලහකටත් පරාද කරලා. ඔහු තමයි භූමියේ යක්ෂයන් විනාශ කරලා දාන්න හිටපු ප්‍රධානම කෙනා. කෙවින් මහත්තයෝ, ඔයාද මෙතනට ආවේ යක්ෂයන් වල්ලගන්නද? ඔව්, මං ඔයාව කවදාවත් ආයේ මෙහෙදි බලාපොරොත්තු වුණේ නැහැ. අපි අන්තිමට හම්බුනේ කවද්ද? අවුරුදු දෙකකට කලින්. අපිට අවුරුදු 16ක්. දැන් අපි තනියම වැඩ කරන්නේ. ඉතින් ඔයා හුඟ කාලෙකින්. එතකොට කො ටියාරා? ටියාරා ගැන ඇහුවාම නීනට ආයෙත් දුක හිතුණා. කෙවින් මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම විස්තර කළා. ඉස්සර ඔයාලගේ අම්මයි තාත්තයි යක්ෂයන් විනාශ කරන්න යද්දිත් මේ වගේම දෙයක් වෙලා ඔයාගේ අම්මව ගේට්ටුව පිටිපස්සේ හිර වුණා. ඊට පස්සේ ඔයාලගේ තාත්තා ගොඩක් බය වුණා. එයා ආයෙමත් ගෙදර ඇවිල්ලා හැම දෙයක්ම කළා ඔයාගේ අම්මව බේරගන්න. අන්තිමට යා හොයාගත්ත එකම එක විදියයි තියෙන්නේ කියලා මේ ගේට්ටුව ඇතුලෙන් ගියපු කෙනෙක්ව බේරගන්න. ඒ තමයි එයාගේ ලේ පාවිච්චි කරලා ඔයාගේ අම්මට අයිති වස්තුවක් ඇඳලා ඒක මාර්ගයෙන් ඔයාගේ අම්මව අපායෙන් හොයාගන්න එක. ඊට අමතරව එයා අපායට ගියාට පස්සේ අතරමං වෙන්නේ නැති වෙන්න බැලක් අරගෙන යාගේ ඉනවටේ එක කොනකුයි අනිත් කොන ගහක කනකයි බැඳගත්තා. එයා යන්න කලින් එයාට ටිකක් නරක දෙයක් දැනුණා. ඒක නිසා එය යන්න කලින් ඔයාලා දෙන්නවයි මේ නිදානෙයි මට ආයෙත් එව්වා. කොහොම වුණත් තාත්තා ඔයාගේ අම්මව හොයාගන්නකොට අපාය දොරටුවේ ගුරුත්වාකර්ෂණය කොච්චරද කියනවනම් බැල කැඩුනා. මට විතරක් දෙන්නව උඩට අදින්න බැරි වුණා. මොකද එයා කැමති වුණේ නැහැ මාවත් අපාය දොරටුවට අදගෙන යන්න. අන්තිමේදී තාත්තා ඉනේ බැඳගෙන හිටපු වෙල කපලා දැම්. එයා එහෙම කරේ අම්මත් එක්ක එහෙ ඉන්න තීරණය කරගන්න. ඉතින් ඒක තේරෙනවා. ඒත් කොච්චර අමාරු වුණත් ආයෙත් නංගිව හොයාගන්න මම අදිෂ්ඨාන කරගෙන ඉන්නේ. නීනාගේ අදිෂ්ඨානය පැහැදිලිව දැකපු කෙවින් නීනාට hina වෙලා එයාට සුබපතන්න හිසවනලා එතනින් පිටත් වුණා. නීනා යාගේ තාත්තට කෙවින් කියලා දීපු විදිහට අපාය දොරටුව පෙන්වන්න පටන් ගත්තා. ඊට පස්සේ නීනා ගේට්ටුවෙන් ඇතුළට යන්න කලින් එයාගේ ඇඟ වටේට හොඳ ඝනකම කඳයක් බැඳගත්තා. අන්තිමටම ටිකක් හොයලා බලද්දී නීනාට එයාගේ නංගිවත් හම්බුණා. කොහොම වුණත් ගේට්ටුවේ ගුරුත්වාකර්ෂණය වැඩි හින්දා එයාට තාමත් අපායෙන් එන්න බැරි වුණා.
හදිසියම අදෘශ්‍යමාන බලවේගයක් ඇවිත් ටියාරවයි නීනවයි වට කරගෙන එයාලට අපායෙන් එළියට යන්න උදව් කළා. ටියාරා ආවදවස ඉඳලා ටියාරාට ඉස්සර මතකය නැති වෙලා කියලාත් ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙන් හොරකම් කරන ඒ වගේම නපුරු හැසිරීමක් තියෙන කෙනෙක් කියලාත් නීනට ඉක්මනටම තේරුම් ගියා. ඒ විතරක් නෙවෙයි එයාලා යක්ෂයන් පරාද කරද්දී නීන භූතයන් විනාශ කරන්න එයාලගේ නිදාන පාවිච්චි කරනවා දැකපු ටියාරා හැම තිස්සෙම වගේ බය වෙලා එතනින් ගියා. ටියාරා උදව් ඉල්ලනවා වගේ බය හිතෙන හීන පවා රෑට නීනට පේන්න ගත්තා. නීනා ටියාරා ඇයි ඔයා උතන ඉන්නේ? මට එතනට යන්න දෙන්න. නීනා ඔයා මෙහෙට එන්න එපා. පරිස්සම් වෙන්න. ඔයා ගාව ඉන්න කෙනා ඇත්තටම මම නෙවෙයි. යක්ෂ රජතුමාගේ ආත්මය තමයි මගේ ඇඟේ ඉන්නේ. ඔයා යාව යටත් කරගෙන මිනිසුන්ව ආරක්ෂා කරන්න ඕනේ. තේරුණා නේද ඔයාට? බම්මුන් පටවහ ගන්නවා. ටියාරා! මේ භයානක හීන දැක්කට පස්සේ ඒක හොයා ගන්න ඕන නිසා හැම සිදුවීමක්ම එකට ගැලපුවා. මේ දවස්වල ටියාරා ගොඩක් වෙනස් වෙලා. ඒක ඇත්ත. පොඩි හොරකම් අමුතු හැසිරීම ඒ වගේම මායාෂ්ටියට තියෙන බය. ඉතින් ටියාරා හීනෙන් කියපු දේ ඇත්ත නම් දැන් එයාගේ ඇඟේ දැනටමත් යක්ෂ රජතුමා. යක්ෂ රජතුමාව පරද්දන්න මට ආයේ තපායේ දොරටුව කැඳවන්න වෙනවා. ඒත් එහෙම කළොත් ටියාරට ආයේ කවදාවත් බේරෙන්න බැරි වෙයි. මොකද ඒ වෙලාවේ ආට බේරගන්න තිබෙන එකම අවස්ථාවම පාවිච්චි කළා. නීනා ගොඩක් වෙලා කල්පනා කළා. ටියාරගේ ඇඟ යක්ෂ රජතුමාට පාලනය කරන්න හැමදාටම ඉඩ තිබ්බොත් තමන්ගේ සහෝදරිය දිගටම දුක් විඳී කියලා මේ නපුරු හීනදියා හොඳට බලවු ඇයට තේරුම් ගියා. ඒ නිසා අන්තිමට නීනා තීරණය කළා ටියාරගේ ඇඟේ තියෙන යක්ෂ රජතුමාගේ ආත්මය ආයෙමත් අපායට ගෙනියන්න සැලැස්මක් හදන්න. නීනා ඔයා අද රෑ කෑම හරිම රසට හදලා තියෙනවා. ආ මම ඒක හැදුවේ ඔයාට. ඔයා ඒකට කැමතිද? ඔව් ඇත්තටම මම ඒකට කැමතියි. ඒක හරිම රහයි. ඊට පස්සේ නීනා පාඩුවේ ටියාරගේ ඉරියව් දිහා බලාගෙන හිටියේ හරිම දුකෙන්. මොකද එයාගේ සහෝදරියගේ රූපය දකින්න පුළුවන් අන්තිම වෙලාව මේක වෙන නිසා. ටියාරා මට හරිම සතුටුයි ඔයා වගේ සහෝදරියක් මට ඉන්න එක. ගිය දවස් ටිකේ මට ගොඩක් මතක් වුණා අපි යක්ෂයන් පරාද කරලා මිනිසුන්ට උදව් කරපු විදිහ. ඉතින් මට ඉස්සරහටත් ඔයාව ගොඩක් මතක් වෙයි. නිකමට හරි ඔයාට මාත් එක්ක තවත් ඉන්න බැරි වුණොත්. නීනා කියපු කතාවෙන් මොකක් හරි වැරද්දක් වෙලා කියලා තේරුණ යක්ෂ රජතුමා හොඳටම බය වෙලා ඇඟෙන් පැනලා දිව්වා. නීනා ඔයා මොකද මේ කරන්නේ? මට උදව් කරන්න. නෑ ඔයා මගේ සහෝදරිය නෙවෙයි. මගේ ආත්මార్థකාමීත්වය නිසා තමයි ඔයාට මගේ සහෝදරියගේ ඇඟට එන්න පුළුවන් වුනේ. මම මේ හැම වැරද්දක්ම අනිවාර්යයෙන්ම නිවැරදි කරනවා. මම ඔයාව පරාද කරනවා. කොහොම හරි නීනා යක්ෂ රජතුමාව පරාද කරන්න හදනකොටම ටියාරගේ ආත්මය එයාගේ ඇස් ඉස්සරහට ආවා. ටියාරා! ආ! ඒක හරි. මෙතරම් මගේ ආත්මයත් මගේ සහෝදරියත් මේ ඇඟතුලේ හැමතිස්සෙම හිටියා. මාව අපායට තල්ලු කරනවා කියන්නේ ඔයාගේ නංගිවත් අපායට තල්ලු වෙලා යනවා. ඉතින් ඔයා තාමත් නංගිට ආදරේ නම් ඉක්මනට මේ ඇඟ බේරගන්න. මම නීනා යාගේ තීරණය ගැන දෙගිරියාවෙන් ඉද්දි ටියාරගේ කටහඬ දෝංකාර දෙනවා වගේ දැනුණා. නීනා ඒක කරන්න. ටියාරා! අන්තිම ශක්තියෙන් ටියාරගේ ආත්මය එයාගේම ශරීරය පාලනය කරලා නීනා එක්ක කතා කරන්න උත්සාහ කළා. නීනා ඔයා යක්ෂ රජතුමාව විශ්වාස කරන්න එපා. මොකද එයා ආයෙමත් ආවොත් ඔයාටයි අනිත් අයට මොන වගේ කරදරයක් කරයිද කියලා අපි දන්නේ නැහැ. මම මේක කරන්න තරම් නිර්භීත නැහැ. නෑ නීනා මම විශ්වාස කරනවා ඔයාට ඒක කරන්න පුළුවන් කියලා. මං නැතුව ගිය දවස් ටිකේ ඔයා හොඳට ඉන්නවා මම දැක්කා. ඔයා හැමතිස්සෙම හරිම ශක්තිමත්. මම මගේ සහෝදරිය වෙනුවෙන් කැප කරපු දේ ගොඩක් වටිනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මගේ අත අතාරින්න. මට පේනවා ටියාරා හැමදාම මගේ සහයෝගයට මගේ විශ්වාසයට ඒ වගේම මගේ සහෝදරිය වුණාට ස්තුතියි. මම ඔයාට ගොඩක් ආදරෙයි. මම ඔයාට ආදරෙයි මගේ චූටි නංගි. ඊට පස්සේ වේදනාව හිතන්නේ නැතුව නීනා අන්තිමට ටියාරගේ ශරීරය අත්හැරියා. නීනාට ටියාරව හැමදාටම අත්හැරෙයි කියලා හිත හිත ඉද්දි ටියාරගේ ආත්මය එළියට පියඹුවා. දැන් එයා දේව දූතෙක්. ටියාරා! නීනා ඔයාගේ උදව්වත් මගේ කැපවීමත් හින්දා මගේ ආත්මය අපායෙන් ගැලවිලා දේව දූතෙක් වෙන්න උදව්වක් වුණා. දැන් මම අපේ දෙමව්පියන් එක්ක ස්වර්ගයට වෙලා හිටියත් මම හැමතිස්සෙම ඔයා නිසා සතුටු වෙනව නීනා. මට ඒක තේරුණා.
ඔයා පරිස්සමෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට ඔයාලව ගොඩක් මතක් වේ. මීනා ටියාරව හසට යවලා බලාගෙන හිටියේ එයා ලස්සන දිලිසෙන තරුවක් වෙලා මෙයා දිහා බලාගෙන ඉන්නවා කියලා හිතෙන් හිතාගෙන. අපි එකට හොඳින් ජීවත් වෙමු ටියාරා.